සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ හෙන් කිචන් YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්නේ ගෙදරදීම ඉඳිආප පිටි හදාගෙන ඉඳිආප හදාගන්න ආකාරය. මේ සඳහා ඔයාලට කැමති විදිහට රතු කැකුළු හෝ සුදු කැකුළු හාල් තෝරගෙන හොඳින් සෝදගෙන පෙඟෙන්න දාගන්න ඕනේ. අපි මේක පැය 7-3ක් 4ක් විතර පෙඟෙන්න දාගත්තාම හොඳටම ඇති. මේ තියෙන්නේ පැය 4කට පස්සේ අපේ හාල් ටික. මේක අපි හොඳට පෙඟිලාද කියලා බලන්න ඇටයක් අරගෙන අතින් ඇඟිල්ලෙන් පොඩි කරනකොට කැඩලා යනවනම් අපේ හාල් හොඳට පෙඟිලා අපි මේක දැන් දිය බේරගෙන මඳ පවනේ වේලෙන්න දාගන්න ඕනේ. හොඳින් තෙත හිඳනකම් වේලුණාට පස්සේ අපිට මේක බ්ලෙන්ඩ් කරලා අපිට හලාගෙන අපිට පිටි ටික හදාගන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන්නේ ඉඳිආප පිටි හදාගන්න එකේ වැදගත්ම ටික. අපි දැන් මේක බෙද ගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්නෙත් නැතිව පිටි ටික පිච්චෙන් පුච්ච ගන්නෙත් නැතුව අපි ගානට බෙද ගන්න ඕනේ. අපිට මේක විනාඩි 10ක් විතර යනකොට බෙද ගන්න පුළුවන්. අපි ඒක බෙදෙලද කියලා දැනගන්නේ අපිට මේ අතට දැනෙනවා බර අඩුයි වගේ. ආය ඒට අමතරව පිටි ටිකක් කැටවීගෙන එනවා අපිට දැනෙනවා. පිටි ටික විසිරෙනවා. මේවා මෙන්න මේ ක්‍රමවලින් තමයි අපි පිටි ටික බැදෙලද කියලා දැනගන්නේ. අපි මේ පිටි ටික බැදුන ගමන් වෙන වාජනයකට දාගන්න ඕන ඉක්මනින්ම. ඊට පස්සේ තුන් පාරක්වත් අපි මේක හලා ගන්න ඕනේ. පොඩි පොඩි කැට තියෙනවා ඒ නිසා මේක තුන් පාරක් විතර හොඳින් හලා ගන්න ඕනේ. හලාගෙන තමයි අපි පිටි ටික අනාගන්න ගන්නෙ. මේකට පිටි ටිකට අපි ලුණු ස්වල්පයක් එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. කවලම් කරගෙන හොඳට නටපු වතුර හොඳට පැසුණු උණු වතුර දාන්න ඕනේ. රස්නෙම දාන්න ඕනේ. නැත්තම් අපිට මේක හරියට මිදික ගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳ තද උණු වතුරෙන් අපිට පදම අතේ ඇලෙන්නේ නැති ගානට පදමට අනාගන්න ඕනේ. ගොඩාක් හයියට අනාගන්නත් බෑ. එතකොට අපිට මිදික ගන්න අමාරුයි. ඒ නිසා අපිට මිදික ගන්න පහසු වෙන පදමට මේ අපි මේක හොඳින් අනා ගන්න ඕනේ. හොඳට මතක තියා ගන්න ඕනේ හොඳ උණු වතුර පැසුණු උණු වතුරෙන් තමයි මේක අනා ගන්න ඕනේ. මේක හොඳින් අනාගෙන අපිට රස්නෙන් ගොඩන්නේ වෙන්න කලින් මේ ඉඳිආප ටික මිදික ගන්න පුළුවන් නම් හොඳයි. ගොඩක් හොඳයි. ඉන්දියාප ටික මිදික ගන්න අපිට තියෙන ළඟට ඉන්දියාප ටික තඹ ගන්න ස්ටීමරයකට ඉන්දියාප ටික පිළිවෙලට තියලා අපි වතුර උණු වතුරක තියලා අපි තඹ ගන්නවා. මේ ආකාරයට තමයි අපි ඉන්දියාප ටික තඹ ගන්නෙ. අපිට කඩේ ඉන්දියාප පිටි ගෙනල්ලා හදා ගන්නට වඩා පෝෂ්‍යදායී ලෙස නිවසේදීම පිටි සිද්දවට මෙහෙම මේ විදියට හදා ගන්න පුළුවන්. අපේ ළමයින්ටත් අපිට බය නැතුව කන්න දෙන්න පුළුවන් මෙහෙම හදාගෙන. ඒ නිසා මම හැමෝටම කියනවා මේ විදිහට ගෙදරදීම පිටි ටික හදාගෙන අපිම ගෙදරදීම ඉඳිආප ටික හදලා අපේ දරුවන්ට පෝෂ්‍යදායි ලෙස කන්න කෑම හදලා දෙමු කියලා. එහෙනම් යාළුවනේ මගේ එන් කිචන් YouTube channel එක subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න.